ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබ දන්නවා මේ සහල් වල මිල පෞගේ දවසට වැඩිවීමින් තිබෙනවා. මේ සහල් තොග වශයෙන් ගත්තාම තිබෙන්නේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් කීප දෙනෙක් අතේ. මේ වැනි තත්ත්වයක් තුළ සහල් මිල පාලනය වෙන්නේ වෙළඳපොළෙන්ම නෙමෙයි, එම අධිකාරිය අනුව. දැන් මේකට ගන්න යන පියවර තමයි වහාම දැන්ට අපේ ගබඩාවල තියෙන සාල්තොග වියළෙවි මණ්ඩලේ සාල්තොග නෙමෙයි වීතොග වහාම කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අපි සපයනවා වී කොට්ටලා අපිට සහල් අපසු ලබා දෙන්න කියලා. ඒක මගේ අමාත්‍යාංශය නෙවෙයි, ඒ අමතිවරයාගෙන් මම දැනගත්තා. මොකද මම ජීවන වියදම් ප්‍රශ්නය ගැන උනන්දු නිසා. ඊළඟට ඒ හාල් ලංකා පුරා තියෙන සත්වස ජාලයට වහාම නිකුත් කරනවා. එතකොට ඒවා රුපියල් 75ක වගේ මිලකට ලබා දෙනවත් එක්කම ඒ වෙළඳපොළේ ලොකු තෙරපීමක් එනවා සාල් මිල අඩු කිරීම. ඒක තමයි අපේ බලාපොරොත්තුව. අපි දන්නවා මේ පැකට් කරපු තියෙනවා මුත්තු සම්බා, කීරි සම්බාදී ඉහළ ගණයේ හාල් වර්ග. ඒවා ගැන්නේ මම මේ කියන්නේ. මං කියන්නේ සාමාන්‍ය නාඩු හාල්. එහෙම නැත්නම් සාමාන්‍ය කැකුළු හාල් මිනිස්සු එදිනෙදා භාවිතයට ගන්න කෑමට ගන්න පුළුවන් හාල්. මේවා මේ ඇති වෙන මිල වැඩිවීම පාලනය කරන්න මේ සුළු පිරිසකගේ ආධිපත්‍යය තුළ තියෙන හාල් නිකුත් කිරීම අපි සතුස හරහා සැලකිය යුතු ප්‍රමාණයකට අලෙවි කිරීම තුළින් යම් සාධාරණ මිල මට්ටමක් නියම කිරීම තුළින් වෙළඳපොළ මෙහෙවීමක් නියාමන කිරීමක් කරන්නට අබලාපොරොත්තු වෙනවා. Breaking.lk